පවේ සාමාජිකයන් නෑහිතවතුන් හෝ මිතුරන් සමගයන විනෝධ චරිකාවකදී සාමීපතමෙකු නොමැතිව යි නිවෙස් බලා එන්නට සිදුව හෝ තය කොතරම් කේතනීයද. පස්සුක කිය දීර්ග සත්‍යන්තයන් හිදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් අසන්නජ ලැබූනේ. දේ ගිලීමම්හා නාරක්ෂිත ස්ථානවල තියනෑමටකො සිදුුවූ මාරක අනතුරු පිළිබඳවයි. මෙසේ නොසිතූ මහෝතක සිදුවී ඇති අනුවේදනිය සිද්ධියකින්. සඳලංකාව කළගෙදර ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් තවමත් කම්පාවට පත්ව සිටිට. ඒකුත් එෙවනදින පාසල් දරුවක පහෙනනුම් තටාකයක ගිලි මේයා මේ සිද්ිය කිනි. මෙලෙස අවාසනාවන්තලෙස මියකගේ සඳලංකාව කළගෙදර පදිීංචි. දා හතරහවරදි දළුවත්තගේ මෙලැන් අයෂ් පෙරා නැමැති සිසුවයි. ඔහු සඳලංකාව මධ්‍යමහා විදුහලේ තහය වසරේ එකනුම ලැබමින් සිටිය. වසරාවසානයේ රජයේ පාසල් පෞද්කලික පාසල් අධ්‍යාපන චාරිකල් සූහද හමුවඇතුළු විද වැඩසරහන් සංවිධානය කරති. දරු තරියන් අධ්‍යාපන කටේතුවලට යොමීමෙන් පවතින මානසික ඒගෘතාවෙන් මිදීමට මේ. වැනි චාරිකාවන් සුහදාහම සංවිධානය කිරීම සාමාන්‍ය සිද්ධියකි මේ අනුව පණල මාකන්දුර ප්‍රදේශයේ පෞද් කලික අධ්‍යාපන ආයතනයක එක් තිනයක් පමණක් විනෝදෙන් කාලයකත්කිරීමට යෝජනා විය මේ විිනෝතකමන යාමට සතු දෙකට පමණ පෙර සාකච්ඡා කෙරන මේ සඳහා සිසුන්ගේ හා මෝපියන්ගේ විධ යෝජනා ඉදිරි පත්විය මෙහිීත් ජීකුනාමලය ප්‍රදේශයේ විනෝද චාරිකාවක්‍යයාමට යෝජනා වවා පවතින ත්වය හමුවේ යාසසිරු කටයුත්තක් බව පෝදනාගේ අදහස විය අධ්‍යාපන අයතනයේ ප්‍රධ විසින් තම දරවා මේ අවස්ථාවට සහභාගී වන බව කැමැත්ත පලකරමින් ලිපියක් ලබාදන මෙෙන්ද ඉල්ලා සිටියා. මේ අනුව සියලුමු මෝපියන් ඊට එකඟ විය. ඉන්න අනතුරුව මේ විනෝතකමන සංවිධානය කළේය. ඒ නිසාවෙන්ම බෞතරයගේ කැමැත්ත වූයේ වැඩිය ඇතකනකො සාසන්න ප්‍රදශයේ කිසියම් ස්ථානයක් තෝරාකෙන එහි විනෝතවීමට අවස්ථාව සලසා දෙම යන්නයි. එහිදී ළමයින්ගේ ඉල්ලිමෝූයේ ක්‍රීඩා කිරීමටද අවශ්‍ය පහසකොම් ඇති ස්ථානයක් සහ. පිහිනුම් තටකයක් තිබෙන හෝටලයේ විනෝදෙන් දවස තකිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. වෙන්න්නපු බොර්ලස්ත ප්‍රදේශයේ විශාල පුූම් ප්‍රදේශක පිටී සිත්තා අදගන්නා ආකාර්ශණී ස්ථානයක් තෝරාගත්තේ ඒය අනුවයි. එතින කතිකාගරගත් පරිදි උදැසන හයට පමණ සියලෝ දෙනා අධ්‍යාපන ආයතනය වෙත පැමිණියහ. ආයතනයා ආචරි මණඩලේත් පස්සෙනකු මෝපියන් අට දෙනගු හ දරුවන් අනු එක්තෙනෙකු මේ කමන සඳහා සූදා නම්ම සිටියහ. මියගයා ඒෂ පෙරරා එම ස්ථානයට රැගෙනාවේ සිය මවය. ඒ ඔහුගේ පියා එදිෙන උදැසනම තම සේ සඳ පිටත්ව ගොස්තිබ. නිවසින් බැහැරවන සෑම අවස්ථාවකම මවපයා ආශිර්වාදේ ලබාගන්න හ එමිස්ථනයට පැමිණ බස්තරතට කොඩවීමට පේර මවගේ තෙපවැද ආශිවාද ලබාගැනීමට අමතක නොකළේය. මගේ සුදු පුතා හොඳින් ගිහින් එන්න. පරිස්සමෙන් යාලුවත්තැකිඉන්න හොඳේ කියයාාව හුගේ මුහුණ සිපෑ ඇගේ ශිර්වාදය ලබා තුන්න අය. බස්රතයට කොඩවී පස්තරතයේ පිටත්වනතුරු ඇය දෑසෑ බලා සිටියේ. සුළු මොතකට නොහරු නොපුරුදු පරිසරයකට තමන්ගෙන් වෙන්වයන නිසාවෙෙන්ය මවගේ සහ තම පුතාගේ අවසන්. නමු ඒ අවස්ථාවයි කිසිවකුත් නොසිතුවේය. දරුවන් වස්සේට ගොටවීමට පෙර රැකිනා සියලුමු බෑක් පරික්ෂා කර බැලීමට ආචාරය මණ්ඩලේ කටයතු කළය. ඔවුන් සියලු දෙනම් උදැසන හත පමුණ වනවිට ඇම ස්ථානය වෙත පිටත්විය. උත්සව ශාලාාවට පැමිණ උදේසන ආහාරකැනීමෙන් පසු. කන්ඩායම් වශෙන් සංවිධානය වී ක්‍රික් තරඟගයක් පැවැත්වීමට කටේතු කළය. මේ අතුරතුර ප්‍රථමේ නිකොලාවසර සිසුන් පිහිනුම් තටාගේ තියනෑට කටේතු කරන ලෙස? ආචාරය මොන්ඩලේ පවසා සිටියහ. ඔවන්ගේ අරක්ෂාව සඳහා මෝපියන් දෙදනෙක්ද ආසානය රඳවා තැබීමට අමතක ොකළය. ඒ අනුව කොලාහවසර සිසුන් පොලස් දෙනකු පිහිනුම් තටකේ වෙතකොස් විනෝධවන අතරතුරදී. මියගේ සිසුවවා හුගේ වාරය පැමිණීමටත් පේර පිහිනුම් තටකේ වෙත පැමිණ තියනෑමට කියා ආසන්නේ සිටි සියලු දෙනාගේම දැස්වලට ඇසු නොවීය. මත වේලාවකට පසු එම ස්ථානයට පැමිණි සිසුන් කිහිපදන්නේ මෙලන් අයල් සිසවා දියකිලි සිටින දැකෑගැසීය. අනතුරෝ මෝපියන්සා හෝතලය අය පැමිණ හුව කොඩට ගැනීමටිතු කල. අවශ්‍ය හදිසි ප්‍රතිකාර ලබාදීමට ද ආචාරය මණ්ඩලය කටයුතු කර ලුණුවෙල ප්‍රාදේශී රෝහල්ට කඩිනමින් රැකන ගියය. එහෙත් ඒේවන විටත් තරුවා තම අවසන් සසුම් වාතලට මුස්සුකර තිබුණේ සියලු දෙනාම කම්පාවට පත්කරවමින්. මෙලන් අයෂ් පෙරරා සෙසවා තැනකුගෙන්යුත් පවුලේ වැඩිමලා. නැකනිය වෙන්න අපපු හුද්දෝ පවුලේ බාලිකා විද්‍යලයයට වසර එකෙනුම ලබන්නේය. මෙලන් අයෂ් කාගේ හිත්ති නාගත් අයකි එකෙනුමට මෙන් ක්‍රීඩාවටත් ඔහු ඉතා දක්ෂය. මෙලන් අයෂ ෝලිෝල්ක් ප්‍රඩාවට ඉතා දක්ෂය. ඔහුගේ හදිසි වියෝව ගැන විද්‍යාලයේ සෙසුන් මෙම ප්‍රදේශය ජනතාව මහත්කම්පාවට පත්ව සිටිති. මියගේ සසවාගේ මවන අච්ිනි උදේශකාර හඳුණු මහත්මිය මෙිලෙසකකිීවා. මේ කමනයන්න කැමත්ත පළ කලා ලියමක් දෙන්න කියලා පන්තියේ ගුරුවර අපට දැනුම් දිලා තිබුණා. ඉතින් මේගොල්ලො පසුගගේ කාලය අත්‍යපන කටේතුවලට ඔොමුවෙලා හැටි වෙහසක් තියෙන නිසා මහත්ත්‍යත්තක කතා කරලා අපිය ලියුම යමු කලා. උතේ පාන්දර අතනට ගින් දැම්මෙත් මමයි. ඒ වෙලාේ මහත්ත්‍යයක් වැඩට ගිල්ලා හිටියේ මගේ පුතා ඉගෙනගන්න ගොඩක් දක්ෂයි. දුවත් එහෙමයි. ඉතින් එයාගේ ආසාවට පිට දුන්නා ඒත් මං හීනකින්වත් හිතපු නැති ෙලිෆෝන් කොල් එකක් කාව දවල් එකට විතර. ක්ලාසකේ ටීච කෙනකුගේ පුතා පිනම් තටකි නාන්න ගහිල්ල ගිලල්ල ටික්කමාරුයි කියලා මට හිතාගන්නන් පැරුව කියියා මේ තැන්ටේ අනකම් මොනුවත් වෙලා නෑ කියල තමයි හිතුවේ ඇයි දේයනේ මගේ පුතා අරන්ගේ කවද. මගේ රත්තරන් පුතා නැතුව චීවත් වෙන්නේ කොහොමද. මව හැඩු කඳුලින් කීවාය සිත්‍යය ඇසිදුටෝ සසිසුවක මෙලෙස කීවා. So morning, so morning, morning, early, ි උදෙන්ම ්‍රසකෙන් පිටත්තු වනා. අපි ඇවිල්ලක් ්‍රරිකට්ගහල විනෝද වෙලා ඊට පස දවල් ොහට විතර සගෙන් නැහුව සවමින් පපුල්ලගේ නා නද කියලා. ඊට පසේිට අවසර ලබා න්නා. අපි එතැන්ට ගිල ටිකක් වෙලා යනකට මොම් දක්ක මියගේ මෙලන් අය්කිල්ල ඉන්නවා. ඊට පස මොම එක පාර කෑ ගැහවා. ඊට පසේ ස්පරිතාල්ට ගෙනනිච්චා. එයන් නැති වෙලා කියලා කිව්වා. ඉතින් අපක හිටපු අය ශපෙන් වෙන්වීම අපිට දරාගන්න බැෑ. මරවෙලා තතිේ මහ ට්‍රාත් ්‍රකිිතා අබේසිංහ මහතා නුමල රහට පැමි හ. ත් පරිීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව සිසුවගේ සිල්ර පක්්ාත් මර්න පරීක්ෂණය සඳහා හලාවත මහරෝහල වෙත යමුකිරීමට වෙන්න පෝ පොලිසියට නියෝග කළලා ඒ අනුව හලාවත මහරෝහලය අධිකන්න වෛත්‍යවරයා විසින් සිදු කළ පශ්ාත් මරන පරීක්‍ණ ඇති දේ කිලීම නිසා සිදී ඇති මර්ණයක් බවට ප්‍රකාශ කර වැඩිතුර පරීක්ෂණ සඳහා රසපරීක්ෂක වෙත අමුකරන මෙ නියෝග කලා මරණ පරිීක්ෂණ දී සාක්ෂි සටහන්කිරීම වෙන්න පෝ පොලිසියේ පොලිස් සැරයන් ජනක බන්්ඩාර රාජපක්ෂ මහතා සිදු කළේය වන්නා ප போ மூලස්ථාන පොලීසිය මුූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක තිලන හටියාරච්ි මතාගේ උපදස්මත ඉදිරි විමාශ්්‍ර කටිතු සුදු කෙරේ